ඔබට සුබ සැන්දෑවක්. අද අපි බලන්න යනවා මනුෂ්‍ය ජීවිතයට ඉතාම අදාළ සංකල්පයක් මේ සතුරුකම එන්නේ කොහෙන්ද? ඒ කියන්නේ භාර්යාවයි පුරුෂයා අතර සතුරුකම, දෙමව්පියෝ සහ දරුවෝ අතර සතුරුකම. මේ මේ වරක් ඉතා හොඳින් කිට්ටුවෙන් ලැබදියාමින් හිටපු අය තමයි බොහොම සතුරු වෙන්නේ. ඉතින් සතුරුකමට කර්තෘ කෙනෙක් ඉන්නවා. සතුරුකමට අද්භූත ගතියකුත් තිබෙනවා. ඒ කියන්නේ එපමණ සතුරු වූයේ කෙසේද කියන එකේ අභිරහසක් නැත්තම් ආත්මික ක්‍රියාදාමයක් තිබෙනවා. ඉතින් අපි බලමු උත්පත්ති පොතේ 3 පරිච්ඡේදයේ 14 පදේ. එවිට ස්වාමීන් වහන්සේ සර්පයාට කතා කොට තා මේක කළ බැවින් සියලු ත්‍රිසුණුන්ට වනේසිලි සත්‍යයන්ට වඩා ශාප ලද්දෙක්. ඒ කියන්නේ ඔහුගේ තත්ත්වය බොහොම පහත් වුණා. අනිත් අයට වඩා ඔකටම වඩා ශාපය කියන්නේ ඩිමිනිෂ් කියන එක සුළු වුණා. තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම දූලි කන්නේ. එතකොට ඒකෙන් පේන්න තියෙන්නේ අර මුලින් සර්පයා කතා කරනකොට අරුඩ වූ එයාගේ ස්වරූපය බඩගායන ස්වරූපයක් නෙමෙයි. අර පාප පතනෙන් පස්සේ තමයි එයා බඩගායමට පටන් ගත්තේ. මම තාහා ස්ත්‍රිය අතරෙහිද තගේ මංශය සහ ඇගේ මංශය අතරෙහිද සතුරුකම තබන්නේමි. ඉතින් මේකේ පේනවා අපි දන්නවා අපි සර්පේ දැක්ක ගමන් එයා අපිට දෂ්ට කරන්න හදනවා, අපි ආව මරන්න හදනවා. දැන් සාමාන්‍ය කියනවා සාමාන්‍ය සත්තු පහර දෙන්න උත්සුක වෙන්නේ නැහැ. එයා තරහෙන් හරි මොකෙන් හරි දන්නවනේ අර තනි අලියගේ හැටි රැලින් එළියට දාපු එක තමයි තරහෙන් ඉන්නේ. මිනිස්සුන්ට පහර ගහන්නත් හදන්නේ, ගෙවල් කඩන්නේ අරව මේව. ඉතින් නමුත් සර්පයා නම් කොහොමත් සතුරු තත්ත්වෙන් තමයි ඉන්නේ. සර්පයා දැක්ක ගමන් මනුෂ්‍යයා මරන්න හදනවා, සර්පයා මනුෂ්‍යව දැක්කම දෂ්ට කරන්න හදනවා. ඉතින් මේ සතුරුකමේ අද්භූත භාවයක් තිබෙනවා, ආත්මික සම්භවයක් තිබෙනවා සතුරුකමට. ඒක තේරුම් ගත යුතුයි. එම නිසාම කුරුසිය මතුපිටේ ඔක්කොම සතුරුකම් ආව බවයි පේන්න තිබෙන්නේ. එපමණ ක්‍රූර මරණයකට ගැලවුම් කරවානන් යොමු කිරීම අපිට පේනවා කොපමණ ලොකු සතුරුකමක්ද මේ උන්වහන්සේ අපි වෙනුවෙන් දැරුවේ. ඉතින් අද දවල් කාලේ මම කරපු පණිවිඩය ඉතාම කිට්ටුවේ වගේ මේ පණිවිඩයේ තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත් වීම ගැන වෛද්‍ය විස්තරයක්. ඒක අහගන්නම අවශ්‍යයි කියලා මේ හැන්දෑම ඔබට මතක් කර දෙන්න අවශ්‍යයි. ඇගේ වංශය අතරේ සතුරුකම තබන්නේ. එතකොට මේකේ පේනවා මේ වංශය කිව්වම මේක සාමාන්‍ය මිනිස් වංශය විතරක් නෙමෙයි, ස්ත්‍රියගේ වංශය ලෙස විශේෂ පුද්ගලයෙක් කෙනා ඒ තමයි මෙසියස් වහන්සේ. මොකද එයාට ස්ත්‍රියගේ වංශය කිව්වේ පුරුෂයෙකුගේ මෛතුණයක් නැතිව එකහවීමක් නැතුව මරියතුමි කන්‍යාවක් ලෙස සංසේචනයක් වෙලා ගැබ් ගත්ත නිසා ඇයට ස්ත්‍රියගේ වංශය ලෙස තමයි යේසුස් ක්‍රිස්තු වහන්සේ මෙසියස් වහන්සේ ලෙස මනුකායකින් දෙවියන් වහන්සේ මේ ලෝකයට ආවේ. එතකොට තවදුරටත් කියනවා ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේ, ඒක තමයි යේසුස් ක්‍රිස්තු වහන්සේ කුරුසේ කරේ, තෝ ඔහුගේ විලිම්බ පොඩි කරන්නේයි කිසේක. උන්වහන්සේ මැරිලා මරණය උත්ථානය වුණා. ඉතින් මේක ශාරීරික වශයෙන් ඇත්ත, සර්පයා දෂ්ට කරන්නේ විලුඹට හුඟක් වෙලාවට. නමුත් මේක ආත්මික යුදුමත් ඇත්ත. යේසුස් වහන්සේ කුරුසේ සර්පයාගේ විෂ බාර අරගෙන අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරා. හැබැයි ඒ ක්‍රියාව නිසා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සර්පයාගේ විෂ පොඩි කරා. ඉතින් අපි දන්නවා රෝම 16:20 කියන සමාදානයේ දෙවියන් වහන්සේ සාතන්ගේ හිස පොඩි කරා කියලා. ඒ වගේම පළවෙනි යොහන් 3:8 කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ප්‍රකාශ කරන ලැබුවේ සාතන්ගේ සියලු ක්‍රියා විනාශ කරන පිණිසයි කියලා. ඉතින් උපපදී 3:16 උන්වහන්සේ ස්ත්‍රියට කතා කරට නුඹේ ශෝකය හා ගැබ් ගැනීම බොහෝ සෙයින් වැඩි කරන්නේ. ඉතින් වේදනාව ඒක ගැප් ගැනීම සහ දරුපුස්තිතේට වේදනාව එක්කව කරා. එම නිසා දෙදෙනෙක් එකිනෙකාට බොහෝ ප්‍රේමයෙන් සමාරණමක මරණීය වේදනාවක් අන්තරාවක් සහිත දරු උපතට දැන් මහන්සේ එක්කව කරා දෙදෙනාගේ පූජාව. ඉතින් ඒ පූජාවෙන් තමයි දරුවෝ උපදින්නේ. පිළිසිඳන සෑම දරුවෙක් දැන් මහන්සට අයිති. ඒ නිසා ගබ්සා කිරීම මිනිමැරුමක්. අපේ ලංකාවේ නීතිය තාම පරණ බ්‍රිතාන්‍ය නීතිය තියෙන්නේ. ගබ්සා කිරීම මිනිමැරුමක්. දැන් අපි දන්නවා බටහිර රටවල් ඒගෙන ගොඩාක් වෙනස් වෙලා අපේ රටේ නීතිය වෙනස් වෙලා නැහැ. ගැප් ගැනීම බොහෝ සෙයින් ඒ කියන්නේ වේදනාව වැඩි වෙනවා. මේ ගැප් ගැනීම දරු ප්‍රසූතියට ස්වාමින් වහන්සේ වේදනාවත් පූජාවත් එක්කව කරා.
නුඹ වේදනා සහිතව දරුවන් වදන්නේ නුඹේ ආශාව නුඹේ පුරුෂයා කරෙහි වන්නේ. ඒ කියන්නේ ස්ත්‍රිය අනිවාර්යයෙන්ම ආශා වෙන්නේ පුරුෂයාට. ඒක තමයි විවාහය කියන්නේ. ස්ත්‍රියක් ස්ත්‍රියකට ආශා වීම පුරුෂයෙක් පුරුෂයෙකුට ආශා වීම විවාහයක් නෙමෙයි ඒක මහ විකෘතියක්. නුඹේ ආශාව නුඹේ පුරුෂයා කරෙහි වන්නේ ඔහු නුඹ කරෙහි පාලනය කරන්නේය. एक प्रेमी पालनया इति मे पापपतने पस्से तत्वे निसा लीड किरीमा पवश्युना नायकत्वे दीमा पवश्युना नायकत्वे कियान्ने रेस्पॉन्सिबिलिटी वगकीम बार गनीम देक अकाउंटेबिलिटी एगन वग देन्नत उना वगकीम बार गन्ना विचरक नेमेई रेस्पॉन्सिबिलिटी अकाउंटेबिलिटी ईट पस्से तमा अथॉरिटी एन्ने एगन एक अधिकारित्वेकु तिबेनवा नायकयाट නායකයාගේ අධිකාරීත්වයක් යටතට එන්න අවශ්‍යයි කියන එක තමයි පවුල මේ කියුවේ. ඉතින් අද අපි ඒ ටික තමයි කියන්නේ. හෙට අපි බලන්න යනවා ආදම්ට උනේ මොකද්ද? බැලේෂේත්‍රට උනේ මොකද්ද? මැවිල්ලට උනේ මොකද්ද? මේ අකිකුරු වීම නිසා. ඉතින් ආයෙත් මතක් කරන්න කැමති අද දවල් පාඩමට කරුණාකරලා ඒක බලන්න ඔය ටයිම්ලයින් එක ඔය ඔබ බලන් ඉන්න තුරුණු ළමාවියෙක් තිබෙනවා. අපේක්ෂා නිවස FB එකෙත් තිබෙනවා. Good night. Thank you for listening.